ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. රටේ විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ මේ රටේ අධ්‍යාපනය කියන්නේ මේ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්නේ අපේ රටේ ජනතාව, අපේම අම්මලා තාත්තලා, ඒ වගේම මේ රටේ ජීවත් වෙන හැම පුද්ගලයෙක්ම තමන් එදිනදා ඉඳලා මිලදී ගන්න පරිප්පු ටිකට, සීනි ටිකට, පෙට්‍රල් ටිකට, ගිනි පෙට්ටියට මේ ගන්න බදු මුදල් වලින් තමයි මේ රටේ සමස්ත නිදහස් අධ්‍යාපනයම ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවගේ බදු මුදලින් ක්‍රියාත්මක කරන විශ්වවිද්‍යාලවල නිදහස් අධ්‍යාපනයක් පවතින්න ඕනේ. හැබැයි නිදහස් අධ්‍යාපනය විතරක් පැවතුනාට වැඩක් නැහැ. අධ්‍යාපනයේ නිදහසත් මේ රටේ ඉගෙන ගන්න තරුණයන්ට, ශිෂ්‍යයන්ට අනිවාර්යයෙන්ම ඒ නිදහස තියෙන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි පාඨමාලාව 2019 වර්ෂයේ අයදුම් පත්‍ර තවමත් කැඳවලා නැහැ. මේ නීතිය කියන්නේ රටක් පාලනය වෙන ප්‍රධාන අංගය. ඒ නීතිය ඉගෙන ගන්න ශිෂ්‍යෝ කියන්නේ ඔවුන් දවසක නීතිඥවරු බවට පත් වෙනවා. ඔවුන් තමයි මේ රටේ නීතිය පාලනය කරන්නේ. හැබැයි එහෙම නීතිඥවරු හදන, එහෙම නීතිඥවරු ඉගෙන ගන්න ශිෂ්‍යෝ බිහි කරන තැනක මේ විදිහට නියම ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ නැත්නම් අපි දකිනවා ඒක පැහැදිලිම ප්‍රශ්නයක් කියලා. මොකද 2019 අවුරුද්දට විතරක් සාමාන්‍යයෙන් එක අවුරුද්දකට අයදුම් පත්‍ර 15,000ක් විතර එනවා. ඒ අයදුම් පත්‍ර 15,000 කියන්නේ මේ රටේ තරුණයෝ, එතන ඉන්න මේ රටේ තරුණයෝ, රැකියා කරන තරුණයෝ, ඒ වගේ මේ රටේ උසස් පෙළ ලියපු ශිෂ්‍යයෝ, ඒ හැමෝගෙම දෙමාපියන්ගේ බලාපොරොත්තු තියෙනවා. ඒ හැමෝම මේ විභාගයට මුහුණ දෙන්නේ තමන්ට යම් කඩඉමක් ජයග්‍රහණය කරගන්න, මේ රටේ අනාගතයට මුහුණ දෙන්න, නීතිඥවරයෙක් බවට පත් වෙන්න, සහ මේ රටේ වෘත්තියක නියැලෙන්න තමයි ඒ හැම දෙනාම මේ විභාගයේ සඳහා සූදානම් වෙන්නේ. එතකොට මේ රටේ විවෘත විශ්වවිද්‍යාලය තුල නීතිවේදී උපාධියට අයදුම් පත්‍ර කැඳවන්නේ නැත්නම් ඒ ප්‍රශ්නෙන් අසරණ වෙන්නේ 15,000ක් විතරක් නෙමෙයි. ඒක බලාගෙන ඉන්න තව දෙමාපියෝ 30,000ක් අසරණ වෙනවා. ඒ නිසා අපි දකින්නේ මේ වෙලාවේදී මේක රටේ ජාතික ප්‍රශ්නයක්. මොකද රටේ විභාග, රටේ ප්‍රධාන පිරිසකට බලපාන, රටේ අනාගතයට බලපාන, රටේ නීතියට බලපාන එවැනි විභාගයක් විශ්වවිද්‍යාල බලධාරීන්ට පවත්ව ගන්න බැරි නම්, අඩුම තරමේ අයදුම් පත්‍ර කැඳව ගන්න බැරි නම්, ඒක 2020 දක්වාමත් ගිහිල්ලා තියෙනවා නම් මේ රටේ නීතිය මොකක්ද කියන එක අපි මේ රටේ ශිෂ්‍යෝ විදිහට, තරුණයෝ විදිහට අපිට ප්‍රශ්න කරන්න වෙනවා. Breaking.lk